එකතු වෙලා ඉන්නේ කෙමිස්ට්‍රි පාඩම් කරමු වීඩියෝ මාලාවේ වීඩියෝ අංක 6ත් එක්ක. අද මම ඕගොල්ලන්ට අරන් ආවේ ඇල්කයින ආශ්‍රිත ප්‍රතික්‍රියා ටික. ඕගොල්ලන්ට මේක යටතේ ප්‍රතික්‍රියා 10ක් ඉගෙන ගන්න තියෙනවා. මුලින්ම එහෙනම් අපි බලමු ඇල්කිල් ඩයිහැලයිඩ් හයිඩ්‍රෝහැලජනීකරණය මගින් ඇල්කයිනයක් නිපදවීම ගැන. ඕගොල්ලෝ මේ ඩයිහැලයිඩ් වල ජෙමිනල් ආකාරයත් විසිනල් ආකාරයත් මේ වෙද්දී ඉගෙනගෙන ඇති. මේ ජෙමිනල් ඩයිහැලයිඩ් වලටත් එවැගේම සමහරක් ආකාරයේ විසිනල් ඩයිහැලයිඩ් වලටත් මධ්‍යසාරිය KOH දාලා රත් කරාම එකින් ලැබෙන්නේ ඇල්කයිනයක්. ඊළඟට බලමු ඩයෝල විචලනයේ ඇල්කයිනයක් නිපදවීම ගැන. මේකටත් ජෙමිනල් විසිනල් කියලා ආකාර දෙකක් තියෙනවා. හැබැයි ජෙමිනල් ඩයෝල ස්ථයි නොවන හින්දා ඒකෙන් අපිට ඇල්කයිනයක් හදාගන්න බැරි වෙනවා. හැබැයි විසිනල් ඩයිහැලයිඩ් වලට සාන්ද්‍රය H2SO4 178 රත් කරලා හරි නිර්ජලීය Al2O3 350කට රත් කරලා හරි උණු සාන්ද්‍ර H3PO4 හරි P2O5 දාලා රත් කරාම හරි අපිට ඇල්කයිනයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු ඇල්කයින සහභාගී වන ප්‍රතික්‍රියා යටතේ කතා කරන උත්ප්‍රේරක හයිඩ්‍රජනීකරණය ගැන. මේකෙදි ඇල්කයිනයකට H2 සමග PT හෝ PD හෝ රේණි නිකල් දානවා. ඒකෙන් අපිට ඇල්කේනයක් ලැබෙනවා. ඊළඟට බලමු ඇල්කයින හැලජනීකරණය ගැන. මෙතනදී ඇල්කයිනයකට X2CCl4 මාධ්‍ය තමයි දාන්නේ. මේ X කියන්නේ හැලජනයක්. ඊළඟට බලමු ඇල්කයින හයිඩ්‍රෝහැලජනීකරණය. මේකෙදි ඇල්කයිනයකට හයිඩ්‍රෝහැලජනයක් තමයි දාන්නේ. මෙතනදී හැලජනය බැඳෙන්නේ අඩුවෙන්ම හයිඩ්‍රජන් තියෙන තැනට. ඊළඟට බලමු ඇල්කයිනවල සජලනය. මෙතනදී ඇල්කයිනයකට තනුක H2SO4 Hg2+ දාලා සෙල්සියස් 60ට රත් කරන්න ඕනේ. මෙතනදී අඩුවෙන්ම හයිඩ්‍රජන් තියෙන තැනට OH කාණ්ඩ දෙකක් බැඳෙනවා. හැබැයි ඒ සංයෝගය අස්ථායි. ඒ නිසා එතනදී ජලාණුවක් පිට වෙලා ඒ කාබන් මතට ඩබල් බොන්ඩ් O එකක් සම්බන්ධ වෙනවා. හයිඩ්‍රජන් පරමාණු බැඳෙන්නේ හයිඩ්‍රජන් වැඩියෙන්ම තියෙන ස්ථානයට. ඊළඟ එක ඇල්කයින ඇමෝනීය සෝඩියම් හෝ පොටෑසියම් සමග ප්‍රතික්‍රියාව. මෙතනදී ඇල්කයිනයකට Na හා NH3 හරි NaNH2 හරි දාන්න ඕනේ. මේකේ සෝඩියම් වෙනුවට පොටෑසියම් වුණත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මෙතනදී අනිවාර්යෙන්ම ආම්ලික හයිඩ්‍රජන් කෙනෙක් තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ හැදෙන සංයෝගයට ඇල්කිල් හේලයිඩයක් දැම්මහම ඒ හේලයිඩය ගිහිල්ලා ඇල්කයිනයට සම්බන්ධ වෙනවා. ඊළඟට බලමු ඇමෝනීය AgNO3 සමග ඇල්කයිනවල ප්‍රතික්‍රියාව. ආම්ලික හයිඩ්‍රජන් කෙනෙක් සහිත ඇල්කයිනයකට ටොලරන්ස් ප්‍රතිකාරකය දාපුවාම අපිට ට්‍රිබල් බොන්ඩ් CAG එකක් ලැබෙනවා. ඒ වගේම මේක අවක්ෂේප වෙනවා සුදු පාටින්. ඊළඟට බලමු ඇල්කයිනය ඇමෝනීය CuCl සමග ප්‍රතික්‍රියාව. ආම්ලික හයිඩ්‍රජන් කෙනෙක් සහිත ඇල්කයිනයකට Q+ ක්ලෝරයිඩ් දාපුවාම අපිට එතනදී C-ට්‍රිබල් බොන්ඩ් CCU එකක් හම්බෙනවා. මෙන්න මෙතනදී මේක රතු අවක්ෂේපයක් විදිහට තැන්පත් වෙනවා. දැන් මම මේ ඔයගලන්ට පැහැදිලි කරේ ඇල්කයින ආශ්‍රිතව තියෙන මූලික කරුණු ටික. මේ වගේ තවත් වැදගත් වීඩියෝස් ලබා ගන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වුණා නම් තවත් යාළුවෙක්ට share කරන්න.